සුබ දවසක් දේපොතේ අයිබෝන් හැමෝටම පහුගිය පාඩමේදී අපි සාකච්ඡා කරා පරිගණකය කියන්නේ මොකක්ද? පරිගණකයේ තියෙන ප්‍රධාන කොටස් මොනවද? කියන ආදානුපාංග, ප්‍රතිදානුපාංග, ඒ වගේම ආඡේදන නැත්නම් ගබඩා කිරීම උපාංග සහ සන්නිවේදන උපාංග කියන්නේ මොනවද කියන ප්‍රධාන අංශ කීපය ගැන කතා කරමු. පරන්දුපාංග ගැන. එතකොට අද අපිට තියෙනවා ඒ වගේම වැදගත් පරිගණකය තුළ අපි භාවිතා කරන අත්‍යවශ්‍යම ප්‍රධාන කොටස් කීපයක් ගැන ප්‍රධානම සංරචක කීපයක් ගැන කතා කරමු. මේවා වැඩිපුරම දේවල් තියෙන අපේ පද්ධතියක තුළ ඒ වගේම බාහිරිනු සම්බන්ධ වෙන දේවල් තියෙනවා. අපි එකින් එක බලමු මොනවද මේ මම මේ කියන ප්‍රධාන උපාංග නැත්නම් ප්‍රධාන කොටස් මොනවද කියන දේ. හොඳයි අපි බලමු එහෙනම් පරිගණක ප්‍රධාන කොටස් හඳුනා ගනිමු. පරිගණකයේ ප්‍රධාන කොටස් හඳුනා ගනිමු. මොනවද ප්‍රධාන කොටස්? වැදගත්ම එක තමයි පද්ධති එකක. සිස්ටම් යුනිට් කියලා අපි ඕකට කියනවා. දේවතේ අපේ කම්පියුටර් එකේ දකින්න පුළුවන් මෙන්න මේ වගේ පෙට්ටියක්. නේ? මේකටනේ සියලුම වයර ටික ඔක්කොම දේවල් සම්බන්ධ කරන්නේ මේකට. මේ අතර මේ තියෙන මගේ කම්පියුටර් එක මේ තියෙන්නේ. මම වැඩ කරන්නේ මෙන්න මේ වගේ මේ කම්පියුටර් එකම තමයි. පද්ධති එකක. එතකොට මේකේ අපිට ඔන්න ඒ වගේ වීදුරුවක් තියෙන අපිට මේක ඇතුළේ දකින්නත් පුළුවන් ලස්සන කූලින් ෆෑන් සිස්ටම් එකක් ටිකක් ලොකු ප්‍රමාණයේ සිස්ටම් යුනිට් එකක් නැත්නම් පද්ධති ඒකකයක් මේක ඇතුළේ ගොඩාක් දේවල් පරිගණකයේ අන්තර්ගත වෙනවා උදාහරණයක් පරිගණකයේ තියෙන හાર્ඩ් ඩිස්ක් එක පරිගණකයේ මොළයේ තියෙන CPU එක ඒ වගේම පරිගණකයේ තියෙන ප්‍රධාන සර්කිට් එක පරිපථය වෙන මවුපුවර නැත්නම් motherboard එක ප්‍රධාන විදුලි බලය සපයන ප්‍රධාන ඒකකය ඔය වගේ ගොඩක් දේවල් මේක ඇතුළේ තියෙනවා RAM එක අපි අහලා තියෙනවා අන්න ඒ වගේ නම් පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ප්‍රධානම කොටස් ටික අපිට එළියට පේන්නේ නැති විදියට හොඳට ආරක්ෂිතව ගබඩා කරලා තියෙන ස්ථානය තමයි මෙන්න මේ පද්ධති ඒකකය කියලා කියන්නේ සිස්ටම් එක. ඉතින් මේක තමයි කම්පියුටර් එකේ වටිනම දේ. පරිගණක තිරය නෙමෙයි මේක තමයි වටින්නම කම්පියුටර් එක ලක්ෂ 3ක් වෙනවා නම් ලක්ෂ 2කට වඩා වටින්නේ මෙන්න මේ පද්ධතිය එකක මේක ඇතුළේ තමයි වටිනා කියන කොටස් ටික තියෙන්නේ එහෙනම් මේක අපි සුරක්ෂිත කරගන්නවා එහෙනම් මේක ආරක්ෂාව ගැන අපි වැඩිපුර සැලකිලිමත් වෙන ඕනේ ඒ කියන්නේ වතුර වැටෙන තැනක තියන්න හොඳ නැහැ තෙතමනේ වැඩි තැනක තියන්න හොඳ නැහැ ඒ වගේම දූවිලි වැඩියෙන්ම තියෙන තැනක මේ වගේ පද්ධතිය එකකයක් තියන්නේ නැහැ මොනම දේ තමයි මේකට උචිතම ගැළපෙනව පරිසරය තමයි වායු සමීකරණයක් ඇතුළේ. ඉතින් ඒක හැමෝටම කරන්න බෑ අඩුම තරමේ. තමන්ගේ කාමරේවත් පිරිසිදුව තියාගෙන මෙන්න මේ යුනිට් එක තියාගන්න පුළුවන් නම් අපිට ගොඩාක් කම්පියුටර් එක භාවිතා කරන්න පුළුවන් දෝෂ නැතුව. එහෙනම් පද්ධති ඒකකය පරිගණකයේ මිල අධිකම කොටස විදිහට අපි සලකනවා. ඊළඟට මේ පද්ධති ඒකකයට අවශ්‍ය විදුලි බලය ලබා දෙන්න. අපි දන්නවා මෙන්න මෙතන මේ රූපසටහනේ පේන විදිහට මෙන්න මේ උඩ පෙට්ටියක් තියෙනවා. මෙතන තියෙනවා අපේ අර විදුලි බලය සපයන වයර් එක සම්බන්ධ කරන තැන මෙන්න මෙතන. එතකොට මෙන්න මේ පෙට්ටිය අපි ගත්තොත් මෙන්න මේ වගේ තමයි අපිට ඒක එළියට ගත්තාම දකින්න පුළුවන්. හොඳට බලන්න මේ පෙට්ටිය ඔන්න ඒ වගේ පේනවා. එතකොට මේක වයර් ගොඩාක් තියෙනවා. ඔයගොල්ලෝ මේ සිස්ටම් යුනිට් එක ඇතුළෙත් ඒක දකින්න පුළුවන් දෙපොතේ. මෙන්න මේ තියෙන වයර් CD ROM එකට, අපේ hard disk එකට, ඒ වගේම අපේ motherboard එකට ආන්නේ එක එක විදිහේ විදුලිය සම්පාදනය කරන විදිහ ලබා. දෙවොතේ මෙහෙම හිතන්න ඔයාලා ගෙදර ඉන්න පවුලේ කට්ටිය ගත්තොත් අම්මයි තාත්තයි දුවරි පුතාහරි අයියලා අක්කලා නංගිල මල්ලිලා ඉන්න පුළුවන්. එතන අම්ම මොකද කරන්නේ දැන් තාත්තා කියනවා රස කෑම මොකක් කරේ. දැන් ඉන්න බාලම පොඩිම නංගි හරි මල්ලි හරි අපේ දම අවුරුදු එකහමාරක් වගේ නะ එයාට ලොකු පිඟානක් බෙදලා දෙනවද නැහැ. එයාට ගැලපෙන්නේ පොඩ්ඩ එයාට වෙනම පොඩි පිඟානක් තියෙනවා. අම්මට තාත්තට වෙනම තියෙනවා. ඊළාට වයස හැටියට ගැලපෙන්න අම්ම ලස්සනට කෑම ටික බෙදලා දෙනවා. බාලම කෙනාට ගොඩක් දෙන්නේ නැහැ. වැඩිමල් මෙක්කිනා තමයි ගොඩක් දෙන්නේ. අපි ආදරයට බාලයෙක් කියලා ගොඩක් දෙනවා. හැබැයි යාට කන්න බෑච්ච. අන බලන්න. ඒතර අපි ආහාර ගන්නෙත් අපේ ප්‍රමාණයට ගැලපෙන්නේ. ඒතර පරිගණකයේ තියෙන මේ කොටස් ගත්තාම පරිගණකයේ ඇතුලේ එකම විදුලි බලය භාවිත කරන්නේ නැහැ හැම එක්කෙනාම. හරියට අපි ආහාර ගන්නවා. නේද? ගෙදර ඉන්න ගොඩක්ම කන්න පුළුවන් එක්කෙනා කරනවානේ පුංචි මෙක්කිනාට කන්න බෑ. අන ගැලපීමක් තියෙනවා. අන්න ඒ වගේ දුවේ පුතේ පරිගණකයේ ඇතුලේ විදුලිය ලබා දෙනකොට මෙන්න මේ එක එක උපාංග වලට විදුලි බලය වෙනස් වෙනස් විදිහට දෙන්න. සමහර කෙනෙකුට වෝල්ට් 12ක් දෙන්න පුළුවන්, සමහර කෙනෙකුට වෝල්ට් 6ක් දෙන්න පුළුවන්, තව එක්කෙනෙකුට වෝල්ට් 3ක් දෙන්න පුළුවන්, තව එක්කෙනෙකුට වෝල්ට් 1.5ක් දෙන්න පුළුවන්.
අන්නේ වගේ විදුලි බලය ප්‍රමාණවලට අඩු වැඩි විදියට බෙදලා දෙන්න පරිගණකය තුළ මේ පද්ධතියක ඇතුළේ තියෙනවා මෙන්න මේ වගේ පෙට්ටියක් වගේ එකක්. ඔකට අපි කියන ට්‍රාන්ස්ෆෝම එකක් කියලා කියන්නත් පුළුවන්. ජාවා සැපියුම් මේක කියලා. අපේ ගෙදර බිත්තියේ තියෙන ප්ලග් එකේ ඉඳලා එන ප්‍රධාන කේබල් එක මේකට සම්බන්ධ කරාම ප්‍රධාන විදුලි ධාරාව සම්බන්ධ කරාම දේපතේ පරිගණකය ඇතුලේ පුංචි පුංචි කොටස් වලට කඩලා විදුලිය බෙදා හරිනවා. බෙදා හරීමේ මධ්‍යස්ථානයක් විදියට ජව සැපයුම් මේකකේ හඳුන්වන්න පුළුවන්. ඉතින් මේක සමහරට සමහර මේ ජව සැපයුම් මේක පවර් සප්ලයි වල පියුස් එකක් තියෙනවා. ඒ කියන්නේ අකුණු ගහන වෙලාවට වගේ විදුලි බලය වැඩියෙන් ආවොත් මෙන්න මේක ඇතුලේ තියෙන පියුස් එක පිළිස්සීලා පරිගණකය ආරක්ෂා කරලා දෙන අවස්ථාවක් තියෙනවා. එහෙනම් පරිගණකයට විදුලි බලය ලබා දෙන ප්‍රධානම ඒකකයේ විදිහට අපි ජව සැපයුම් මේකකේ හඳුන්වන්න පුළුවන්. ඒ වගේම පරිගණකය තියෙනවා හරියට අර ගෙදර අම්මා වගේ. ගෙදර අම්මා තමයි සියලුම දේවල් කරන්නේ. මේ ඔයගොල්ලන්ට කන්න බොන්න දෙන්න, යෑම වෙනවා, ගෙදර රූම් හදනවා වගේ, ගෙදර අතු ගානවා, මොක් කරනවා, හැමදේම විදුලි අතු ගාන කොච්චර දේවල් කරනවද? අම්මා ගෙදර ඉඳගෙන. හැබැයි ඒක අපිට අගයක් නෑ නේද? හරි කොහොම වුණත්. අම්මා ගොඩක් දේවල් කරනවා. අන්න ඒ වගේ තමයි. පරිගණකයේ තියෙන ප්‍රධානම සර්කිට් එක, ප්‍රධානම පරිපථය දේපොතේ මව්පුර. මේකට තමයි ওই සියලුම කට්ටිය එක රාශි වෙන්නේ. වයර් එකකින් එහෙම නැත්නම් දැන් මෙතන ගත්තොත් පරිගණකයේ මොලේ කියන එක මෙන්න මෙතන මේ සම්බන්ධ කරනවා. RAM එක මේ නිල් පාට මේ පැටි දෙකක් තියෙනවා අන්න ඒකට පුළුවන්. මේ ඔන්න ඔය වගේ විවිධ කොටස් විවිධ තැන් වලට සම්බන්ධ කරන්න පුළුවන්. එහෙනම් පරිගණකයේ හසුරවන්න පරිගණකයේ ප්‍රධාන මධ්‍යස්ථානයේ විදිහට දීපුතේ සියලුම කොටස් එකට ඒක රාශි කරලා පවත්වාගෙන යන්න ක්‍රියාත්මක වෙන්න පුළුවන් මධ්‍යස්ථානයේ විදිහට අපිට දීපුතේ පරිගණක මව්පුරව හඳුන්වන්න පුළුවන්. මේක පරිගණකයේ පැත්තක ලොකු සර්කිට් එක ලොකු බෝඩ් එකක් විතර අපිට දකින්න පුළුවන් කම්පියුටර් ගැලවුවට පස්සේ. මේක තමයි ප්‍රධානම. මේක තමයි ටිකක් මිල වැඩිම එක. හරි. ඊට පස්සේ පරිගණකයේ අපි ගබඩා කරන දේවල් මම අර කියන්නේ හાર્ඩ් ඩිස්ක් එක ගැන කලින්. පරිගණකයේ අපි කරන කියන දේවල් අනාගතයේදී නැවත ලබා ගන්න නම් අපි ඒක සේව් කරන්න ඕන. ඒතර පරිගණකයේ මෙන්න මේ සේව් කරන ස්ථානයට අපි කියනවා මොකද්ද? දෘඩ තැටි එහෙම නැත්නම් හાર્ඩ් ඩිස්ක් එක කියලා අපි කියනවා. එතන මේක තමයි පරිගණකයේ සියලුම දේවල් ගබඩා කරන්නේ. මෙන්න තියෙනවා දෘඩ තැටි. ඒක ඇතුලේ බලව මෙන්න මේ තැටි කීපයක් තියෙන ලෝහ තැටි කීපයක් තියෙන යුනිට් එකක් ඒකකයක් විතර අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ තැටි වල තමයි අපි ගබඩා කරන ලියුම්ද, පින්තූරද, වීඩියෝ එකක්ද, සෝම් සින්දුවක්ද, ඒ ඕනම දෙයක් මේක ගබඩා කරන්න පුළුවන්. දත්ත විදියට ගබඩා වෙන. අපිට ඕන දවසක නැවත ගන්නත් පුළුවන්. ඕපන් කරලා බලන්න පුළුවන්කම තියෙන. පැහැදිලිනේ? ඔකට කියනවා දෘඩ තැටි. මධ්‍ය සැරසු මේකකය දුලපුතාවට තියෙනවා මොලයක්. අපේ ඔළුව ඇතුළේ මොලයක් තියෙනවා. මේ මොලෙන්නේ ගොඩක් දේවල් කරන්න ක්‍රියාත්මක කරන අපේ ශරීරය සම්පූර්ණ ක්‍රියාත්මක කරන්නේ මොලෙන්. නේද? අපේ දකුණු පැත්ත ක්‍රියාත්මක කරන මොලේ වම් පැත්තේ. අපේ වම් පැත්ත ක්‍රියාත්මක කරන මොලේ දකුණු පැත්තේ. ඒ වගේම තමයි අපි අත ගත්තොත් අතේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න මොලේ යම් ආහාර ප්‍රමාණයක් තියෙනවා. මේලට අතේ සංවේදී බව පාලනය කරන්න දැන් ඉදිකට්ටක් ඇනුනොත් රස්නේ මොන හරි වැටුනොත් අපි දන්නවා අතේ ඒක අපිට දැනෙනවා සංවේදී සීතල උණුසුම දැනෙනවා. අන්න ඒක පාලනය කරන්න වෙනකොට සතියේ මොළේ කියන පුදුම දෙයක්. ඉතින් ඒ වගේ තමයි පරිගණකය තුල දීපොතේ තියෙන මොළයක්. හැබැයි මොළයක් කියන අපේ මොළේ වගේ නෙමෙයි මේක IC එකක්. මේක විද්‍යුත් පරිපථයක් විදුලියෙන් ක්‍රියාත්මක වන සර්කිට් එකක් කියලා අපිට කියන්න පුළුවන්. අන්න එහෙනම් මිනිසාට මොළය වගේ පරිගණකයටත් මොළයක් තියෙනවා. පරිගණකයට අපි ලබා දෙන දත්ත සහ උපදෙස් අපි කියන විදියට අපිට හදලා දෙන්නේ මෙන්න මේ මොළේ මධ්‍ය සැකසුම් මේකකේ නැත්නම් CPU. මෙන්න මේ වගේ IC එකක් තියෙනවා දෙපොතේ. මේක සම්බන්ධ කරන්නේ අර මම කලින් පෙන්නපු මදර් බෝඩ් එකේ මේන්න මෙතන මේ පේනවා ඇති නිකල් කලර් හරි හතර කොටුවක් තියෙනවා. මෙන්න මේ CPU සොකට් එකට තමයි ආන්න අර මම පෙන්නපු IC එක සම්බන්ධ කරන්නේ. මෙන්න මේ හතර IC එක එතන සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා ලයිට් උඩින් ෆෑන් එකක් අයිගෙන මේක සිසිල් කරන්න. එතන පරිගණකය ක්‍රියාත්මක කරන වෙලාවට පරිගණකයට අපි ලබා දෙන උපදෙස් වලට අනුව අපි ලබා දෙන දත්ත ටික නිවැරදිව සකස් කරලා අපිට නැවත ලබා දෙන එක තමයි මෙයාගේ ප්‍රධාන කාර්යය. මෙයා 얘දේ පුදුම ඉක්මනින් කරන අපිට හිතා ගන්න බෑ. තප්පරයකින් ලක්ෂ 10න් එකක් තප්පරය ලක්ෂ 10කට බෙදන්න පුළුවන් නම් එන් එක වගේ කොටසක් තුළ අපි ලබා දෙන ඕනම කාර්යයක් මෙයාට කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ පුදුම වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. මිනිසාගේ මොළයට හිතන්නවත් බැරි වේගයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි තනිව ක්‍රියාත්මක වෙන්න බැහැ.
පරිගණකයේ තියෙන මේ මොළයට මේ CPU එකට තනියෙන් බෑ. අපි උපදෙස් දුන්නොත් විතරයි යාට වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් උපදෙස් දුන්නොත් වැඩ කරලා දෙනවා. උපදෙස් මොනවද දෙන්න තු කම්පියුටර් එක නිකන් තිබුණොත් මෙයා කිසිම දෙයක් කරන්නේ නැහැ. අන්න මෙයාගේ හැටි. හැබැයි අපි අපේ මොළේ ගත්තාම අපි නිදා ගන්න වෙලාවට අපිට එක එක දේවල් මතක් වෙනවා. එක එක දේවල් පේනිලා හීනෙන් බය වෙන සම්බන්ධතාව. හොඳ දෙයක් නම් හීනෙන් අපි හිනා වෙනවා. අන්න අපේ මොළේ වෙනස්. අපේ මොළේ කියන්නේ අපේ මොළේ බුද්ධිමත් පරිගණකයේ බුද්ධිමත් මොළයක් නෙමෙයි. හැබැයි කොහොමද මේකට අපිට වඩා වේගෙන් නම් වැඩ කරන්න පුළුවන්. අපිට වඩා ලක්ෂ ගානක වේගයෙන් මෙයාට තත්පරයක් තුළ වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලි නේද? ඔන්න ඔකටත් කියනවා මධ්‍ය සැකසුම් මේකේ CPU Central Processing Unit. ඊළඟට අපි මේ පරිගණකයේ ගනුදෙනු කරනකොට දීපතේ අපි දෙන උපදෙස් අර CPU එකට ලබා දෙන්න කලින් తాවකාලිකව යම් තැනක රඳවලා තියාගන්න. ඒ කියන්නේ CPU එක මේ වෙලාවේ මොනවා හරි වැඩක් කරනවා නම් දැන් උදාහරණයක් අපි හිතමු ඔන්න මිනිස්සෙක් ඉන්න ඔෆිස් එකක අපි මොනවා හරි වැඩක් කරන්න අරන් යනවා ෆයිල් එකක් යනකොට මේ මිනිස්සේ වෙන වැඩක්. එයා කියන චුට්ටක් ඉන්න. එයායි වැඩේ කරලා ඉවර වෙනවා. ඒක එයා කෑම කනවා. ආයෙ වැඩේ කරලා ඉවරනාට පස්සේ අපේ ෆයිල් එක දීලා අපේ වැඩේ කරගන්න පුළුවන්. අන්න ඒ වගේ කෙනෙක් තමයි. මධ්‍ය සැකසුම් මේක. ඒ කියන්නේ අපි දෙන උපදෙස් අපි කියන දේ කම්පියුටර් එකට මේ වෙලාවේ කරන්න බැරි නම් මේ වෙලාවේ මොනවා හරි වැඩක් කියලා හිතන්නකො අර CPU එකේ ඉඩ නැහැ කරන්න. එයා ගොඩාක් බිසි. අන්න ඒ වෙලාවට මෙන්න මේ ප්‍රධාන මතකය මොකද කරන්නේ චුට්ට වෙලාවක් අපේ වැඩේ තියාගෙන එයා ඒ වැඩේ ඉවර කරනකන් ඉඳලා අපේ වැඩේ ඔන්න කරලා දෙන්න කියලා බාර දෙනවා. එහෙනම් CPU එක සහ අපි අතර අතරමැදියෙක් විදියට කටයුතු කරනවා කවුද? ප්‍රධාන මතක අපි ඔකට කියනවා RAM එක කියලා. මොකද කියන්නේ මෙන්න මේ වගේ කොළපාට පටියක් දොර පුතාලා දැකලා ඇති කම්පියුටර් එකේ RAM එක. ඔකට කියන්නේ RAM එක. తాවකාලික මතකයක්. ඒ කියන්නේ අපි ලබා දෙන උපදෙස් මෙයා අරගෙන CPU එකට කියනවා මෙන්න මේක හදලා දෙන්න. අපි නෙමෙයි කියන්නේ RAM එක කියන්නේ. හිතර මෙයා අතරමැදියෙක් දීපොත් RAM එක. Random Access Memory. ඊළඟට වැදගත්ම කොටසක් තමයි පරිගණකයේ තියෙන පරිගණක තිරය නැත්නම් මොනිටර් එක. දෙවිතේ අපි කරන කිසිම දෙයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ පරිගණක තිරය නැත්නම්. එහෙනම් පරිගණක තිරය කියන්නේ දෙවිතේ අත්‍යවශ්‍යම කොටසක් අපේ මේ පරිගණක පද්ධතියේ තියෙන. එහෙනම් අපි ලබා දෙන දත්ත සහ උපදේශ වලට අනුව සකස් කරන තොරතුරු අපිට පෙන්වන අපිට ප්‍රතිඵලයක් විදිහට ලබා දෙන ප්‍රධානම කොටස ප්‍රධානම උපාංගය විදිහට අපිට පරිගණක තිරය හඳුන්වන්න පුළුවන්. දෙවිතේ මේ පරිගණක තිර අතීතයේ ඉඳලා විවිධ වර්ග විවිධ හැඩවලින් තිබුණා. අද දින රත්න LED තිරය. හැබැයි අතීතයේ LED නෙමෙයි තිබුණේ මෙන්න මේ වගේ ලොකු ගෙඩි මොනිටර් එකක් TV එකක් වගේ පරණ. මමත් මුලින්ම මේවා තමයි වැඩ කරලා තියෙන අනු ගණන. 2000 මුල් කාලේ වගේ 2008 වගේ වෙනකම්. ඉතින් මීට අවුරුදු 15කට වගේ කලිනුත් මෙන්න මේ පරිගණක තිර තමයි තිබුණේ. මෙයා ටිකක් බරයි. මේවට අපි කියනවා CRT පරිගණක තිරය. මොකද කියන්නේ CRT. ඒ කියන්නේ කැතෝඩ් රේ ටියුබ්ස්. මේව ටිකක් අර ලොකු බරෙන් වැඩි. බලමු මේකේ ලක්ෂණ. විශාලත්වයෙන් වැඩි. ඔව්. මේසයක් උඩ තිබ්බා මේසෙත් හෙල්ලෙන තරම්. පැද්දෙන එච්චරට බරයි. තනියෙන් දොර පුතාලා මේක උස්සන්න බෑ. වැඩි හිටියෙකුට දැන් මේක උස්සලා මේස උඩින් තියන්න පුළුවන්. එච්චරට බරයි. තනියෙන් පොඩි දරුවෙකුට උස්සන්න බෑ. අද මේක භාවිතයක් නෑ හොඳ. අද මේක භාවිතා කරන්නේ නෑ. ඊළාට බර වැඩි. බරෙන් වැඩි නිසා මේක එහා මෙහා ගෙනියන්නත් බෑ. ඒ වගේම ලොකු විදුලි බලයක් කොහොමද දේපතේ? ඒ කියන්නේ අද තිබුණ නම් අද අපේ ගෙදර ලයිට් බිල සෑහෙන්න වැඩිද? ඒ කියන්නේ මේ ගෙදර පාවිච්චි කරන ලයිට් බිල සාමාන්‍ය ලයිට් බිල වගේ 3-4 ගුණයක් මේ කම්පියුටර් මොනිටර් එකක් තියෙනවා නම් ගෙදර ඒ කාලේ සෑහෙන විදුලි බලයක් මේකට වැයෙනවා. ඒක නිසා විදුලිය භාවිතා කරන වැඩි විශාලත්වයෙන් වැඩි බරෙන් වැඩි අපගේ ඇස්තර පෙනීම අඩු කරයි. ඔව්ද දේපතේ? මේකේ තියෙන විකිරණ මේක දිහා ගොඩක් කරලා බලන්න ඉන්නකොට අපි ඇස්සල පෙනීම දන්නේ නැවත අවුරුදු කිහිපයක් වෙනකොට අඩු වෙලා යනවා. අන්න ඒක නිසා ද්වේපතේ අද මේව භාවිතා කරන්නේ නැහැ. විද්‍යාඥයෝ තේරුම් ගත්තා මේකෙන් මිනිසාට ගොඩක් හානි කියන දෙනවා. ඒක නිසා ඒගොල්ලෝ අලුත් අලුත් දේවල් හොයා ගන්න අතරේ මේ මොනිටර් එකට පිළේමක් විදියට අන්න විද්‍යාඥයෝ හොයා ගන්නවා මොකද්ද? LCD හා LED කියන පරිගණක තිර. අපේ ලැප්ටොප් වල තියෙන LCD එකේ ලික්විඩ් ක්‍රිස්ටල් ඩිස්ප්ලේ එක. LED කියන්නේ අපි ගෙදර සාමාන්‍ය පාවිච්චි කරන LED TV එක. ඒ කියන්නේ බල්බ්ස් වලින් හැදිලා තියෙන. ඉතින් මේව ගත්තාම මේව අපි ඉදිරියේදී වැඩි විස්තර කතා කරන ඉදිරි ශ්‍රේණිවලදී. මම අද සරලව කියන්නම් මොකද මේ LED සහ LCD කියන්නේ. ඒතර මේවා
මිනිස් අතර ජනප්‍රිය වෙන හේතු කීපයක් තියෙනවා දරුවනේ. මොකද්ද? විශාලත්වයෙන් අඩුයි. පොඩි තිරයක් අපිට තනිය තිඟුණත් අරන් යන්න පුළුවන්. අර වැඩිහිටියෙක් ඕනේ නැහැ මේක උස්සන්න. පොඩි දරුවෙකුට මේක ගෙනියන්න පුළුවන් සෑහෙන අඩු බරක් කිලෝ එකයි ගාණක් වගේ. ඒ වගේම තමයි විශාලත්වයෙන් අඩුයි ඒ වගේම බරෙන් අඩුයි. ඒක නිසා මිනිස්සු මේකට ගොඩක් කැමැත්තක් දක්වනවා. විදුලිය අඩුවෙන් තමයි භාවිත කරන්නේ. ඒ කියන්නේ ලොකු විදුලි බලයක් අර CRT කියන පරිගණක තිරය වගේ ලොකු විදුලියක් කියන්නේ නේද? එහෙනම් ලයිට් බිලට හොඳ පිළියමක් විතර අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ඇස්වලට කිසිම හානියක් කරන්නේ නැහැ. ඒ කියන්නේ මනුස්සයාගේ ශාරීරික යම් කොටස් ඇස් හැමද මාංශ පේශි ඒලන්ට මේ තුලින් සමහර පරණ තිරයක් වුණා නම් ඔළුවේ කැක්කුම වගේ හැදෙනවා. ඒ කිසිම බලපෑමක් මිනිසාට ඇති නොකරන පරිගණකයේ භාවිත කරන පුද්ගලයාට ඇති නොකරන පරිගණක තිරයක් විතර දීපද අපිට LCD හරි LED හරි පරිගණක තිර හඳුන්වන්න පුළුවන්. ඉතින් මේක තාක්ෂණ දෙකක්. මේක අපි ඉදිරි සේනවලදී වෙන වෙනම කතා කරන දැනට නිකන් දල අදහසක් ගන්න දුල පුතාලා අර පරණ පරණ මොනිටේකට වඩා අලුත් එක ගොඩක් වැදගත් කියන කතාව. මුද්‍රණ යන්ත්‍ර ඒ කියන දරුවනේ අපේ පරිගණකයේ අපි කරන සෑම ක්‍රියාවක්ම අපි ටයිප් කරන සෑම ලිපි ලේඛනයක්ම අවසාන වශයෙන් කොලේකට අපිට ගන්නවා. ඒ කියන්නේ කඩදාසියකට ගන්න ඕන නම් අපිට අතින් ලියන්න බෑනේ. අපි මොකද කරන්න ඕන? මුද්‍රණ යන්ත්‍ර භාවිත කරන්න. ඒ කියන්නේ මොකද්ද? පරිගණකය තුළ සකස් කරන ලිපි ලේඛන, රූප සටහන්, පින්තූර ඒ වගේ ඕනම දෙයක් කළු සුදු හෝ වර්ණ වෙන්නත් පුළුවන්. ඒ ඕනම දෙයක් කොලයකට කඩදාසියකට ලබා ගන්න ඕන නම් අපි මුද්‍රණ යන්ත්‍ර භාවිත කරනවා. ඉතින් මේ මුද්‍රණ යන්ත්‍ර විවිධ වර්ග තියෙනවා. මම ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි නිවසේ හෝ කාර්යාලයක භාවිත කරන මුද්‍රණ යන්ත්‍ර. මොනවද? මේක තරමක් කුඩා. ඒ කියන්නේ මේස උඩ තියන්න පුළුවන් පොඩි එකක්. ලැප්ටොප් එකක් විතරයි. සාමාන්‍යයෙන් A4 කොලයක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අර සහතිකවල තියෙන කාඩ්බෝඩ් එකක් වගේ එකක් මේකට අපිට දාන්න පුළුවන්. දැම්මට පස්සේ ප්‍රින්ට් අවුට් එක ලැබෙනවා. මෙන්න මේ වගේ මුද්‍රණ යන්ත්‍ර. මේක කලර් ප්‍රින්ට් එකක් මේක නම්. ඔන්න කලර් සුදේවක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ වගේ gedara පාවිච්චි කරන මුද්‍රණ යන්ත්‍රත් තියෙනවා. ඒකට වැඩිපුරම තියෙන. හැබැයි මෙන්න මේ වගේ තවත් තියෙනවා ආයතන වල ලොකු බැනර් වගේ දේවල් මුද්‍රණය කරන්න. නේද? ලොකු බැනර් වගේ දේවල් අර දුරපතල් දැක්කලාදී පාර එනකොට තියෙනවා. මේ මුහුදයින් වල ලොකු ගොඩනැගිලි වල උඩ විශාල ගොඩනැගිලි තරම් ලොකු බෝඩ් තියෙනවා හයි කරන. ආන්න මේ වගේ දේවල් මුද්‍රණය කරනවා නම් මෙන්න මේ වගේ විශාල ප්‍රමාණයේ මුද්‍රණ යන්ත්‍ර භාවිත කරන මේකත් පරිගණකයට සම්බන්ධ කරනවා. පරිගණකයේ තියෙන රූපයක් තමයි දීපත පේන විදිහට මුද්‍රණය කරන්නේ. ඒකට පරිගණකයේ මුද්‍රණය දෙන්න පුළුවන්. අර සාමාන්‍යයෙන් අපි A4 කලයක් print කරනවා වගේ අපිට මේ වගේ අතිවිශාල අඩි 10 20 ඒ ලොකු ගොඩනැගිල්ලක් තරම් ලොකු ප්‍රමාණයක පවා මෙන්න මේවයි මුද්‍රණය කරන්න පුළුවන්. හැබැයි එකට බෑ. කොටස් කීපයකට මුද්‍රණය කරලා එකට ගම් දාලා අලවනවා. අලවල තමයි ලොකු බෝඩ් හදන්නේ. පැහැදිලිද? එහෙනම් සාමාන්‍ය ගෙදරක භාවිත කරන මුද්‍රණ යන්ත්‍රත් දැන්වීම පූර්වකයේ විශාල ප්‍රමාණයේ මුද්‍රණ කටයුතු කරන මුද්‍රණ යන්ත්‍රත් අද අපේ ලංකාවේ සහ ලෝක අනිත් රටවල් වල භාවිත වෙනවා. ඉතින් එහෙනම් ඔන්න පරිගණකය තුළ අපි භාවිත කරන ප්‍රධාන උපාංග උපකරණ කීපයක් ගැන මම කතා කරා. ඒ කියන්නේ අත්‍යවශ්‍යම දේවල්. පරිගණක තිරය, මුද්‍රණ යන්ත්‍ර, ඊළඟ පද්ධති ඒකක, ඒක ඇතුලේ තියෙන හාඩ් ඩිස්ක් එක, මවපුවරුව, ඊට පස්සේ RAM එක නේද? ඕනේ කියන ප්‍රධාන කොටස්. පවර් සප්ලයි යුනිට් එක. මෙන්න මේ කියන ප්‍රධාන කොටස් පරිගණකයේ අත්‍යවශ්‍යම දේවල්. ඉතින් මේව නැතුව පරිගණකයේ අනිකා හුදෙකලා වෙලා තනියම ඉන්නවා වගේ තමයි. ඒක නිසා මේව ගැනත් අපි අධ්‍යයනය කරන්න ඕන. එහෙනම් දීපද අපි ඊළඟ පාඩමෙන් ඉතුරු කොටස අපි සාකච්ඡා කරමු. පළවෙනි පාඩමේ ඉතුරු කොටස් ටික අපි අදට එහෙනම් සමු ගන්නවා. හැමෝටම එහෙනම් ආයුබෝවන් සුභ දවසක්.